আমি না তোমায় আমিলা দিব বা এটা তোমায় লামাই মতো তো পারাকু ওসে আমিলা দিব এই কেন সে নন কিলিনে রিয়ন হ্যাঁ হ্যাঁ হারি পতে ක්වෙස්චන් එක ආන්සර් සෙට් එකක් කරන්න දින එක අපි අන්තිමට කරන්න තියලා අපි නෝට් එකට යම් කරක් කළා දියෝ දැන් අපි ඉන්නේ මැද පාඩමක ඒක හැමෝටම මතක ඇති නේද මැද පාඩමක ඉන්නේ හේතුව මොකද අලුත් පන්තියේ දරුවන්ට ඒක මැද පාඩමක් වෙනවා හිටපු මේ පන්තියේ හැමදාම හිටපු දරුවන්ට මැද පාඩම නෙමෙයි ඔගොල්ලන්ගේ පාඩමක් තමයි ඔගොල්ලෝ කරගෙන යන පාඩමක් මැද පාඩමක් වුණත් අන්තිමට කරන පාඩමක් වුණත් මොකක් වුණත් එකම පාඩම් මාලාවක් කියන එක මතක තියාගන්න ඕනේ හරිද රයිට් පුතේ අන්තිමටම ලියලා තියෙන නෝට් එක මට පොඩ්ඩක් කියන්නකෝ බලන්න ඔයාලා අන්තිමටම ලියලා තියෙන නෝට් එක මේකින් ඔෆ් ෆෘට් සලාඩ් කියන එක ආහා ෆෘට් සලාඩ් එකක් හදන එකද කරියම් Making a fruit salad. පළතුරු සලාදයක් හදලා තිබුණේ. ඉන්න බලන්න මට දැන් හොයා ගන්න ඉස්සෙල්ලාම. I can't hear you. මේක නේද? Okay. So okay, ඉවර කර. මේක ලියාගත්ත අපි. අපි දැන් අද තියෙන්නේ ගැලීම් සටහන් ගැන ඉගෙන ගන්න. හරිද? මේ නෝට් එක ලියලා නැහැ නේද කවුරුත්? No, sir. No. හරි. දැන් අද අලුත් පාඩමක් ඉගෙන ගන්න තියෙන නියම පාඩමක්. හරිද? මේක හරිම ඉන්ට්‍රස්ටිං පාඩමක්. මේක හරිම ලේසි. හරිම ලේසි පාඩමක්. ඉන්ට්‍රස්ටිං පාඩමක්. මතකයි නේද ඇල්ගොරිතම් ඉගෙන ගත්තා අපි. ඇල්ගොරිතම් නම අහපු ගමන් අපිට මොකද උනේ? අට ලොක් වුණා මතකයි නේද? ඇල්ගොරිතම් කියාගෙන දැන් ඇල්ගොරිතම් කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා. මොකද්ද පුතේ ඇල්ගොරිතම් කියන්නේ? මොකද ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ කාටද කියන්න පුළුවන් කෝ කියන්න පුළුවන් ආයේ කටවල්ටිද යම් කාර්යයක් අනුපිළ යම් ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කළ යුතු පියවර සියල්ල අනුපිළිවෙලින් දැක්වූ ක්‍රමවේදයක් ඇල්ගොරිතම් ලෙස හැඳින්වේ හරි ඒක ලියන භාෂාවෙන්නේ කියන භාෂාවෙන් එහෙමද අපි කිව්වොත් නෝට් එක පැත්තකින් තියලා ප්‍රශ්නයක් විසඳන ආකාරය ඒ පියවරවල් පිළිවෙලට ලියලා අංක 1 සිට පියවරවල් නම් කරලා ආරම්භය සහ අවසානය සඳහන් කරපුවාම ඒක ඇල්ගොරිතම් එකක් කියලා කිව්වනේ ඔක ඔච්චර ගැටලුවක් කරගන්න එපා විෂුවලයිස් ඔගොල්ලෝ කොහොමද කරන්නේ ගැටලුවක් විසඳන පියවරයන් ටික මොකක් හරි ගැටලුවක් අහාම ඒක පියවර ටික ගැටලුව විසඳන ආකාරය උඩ ඉඳලා යටට 1 2 3 4 කියලා අංක ටික දාලා ගැටලුව විසඳන ආකාරය ලියලා උඩටම පළවෙනි පියවර සහ අන්තිම පියවර ආරම්භය සහ අවසානය ලෙස ලිව්වහම ඒක ඇල්ගොරිතම් එකක් කියලා අපි ඉගෙන ගත්තා. ගැටලුව විසඳන ආකාරය පිළිවෙලට පියවරයන් ලිව්වහම ඒක ඇල්ගොරිතම් එකක්. දැන් ඒක ආයි මේ කාටවත් මොතේරෙන්න විදියක් නැහැ නේද? ඒක දැන් ඔයගලට සිම්පල් අර ආයි පොත බලන්න ඕනේ නැහැ. කටවල් ලොක් වෙන්න ඕනෙත් නැහැ ඇල්ගොරිතම් එකක් කියලා කියන්නේ ගැටලුවක් විසඳන ආකාරයක් පුතේ පියවර පිළිවෙලට ලියුවහම හරිනේ හොඳයි දැන් අපි එක උදාහරණයක් නිකන් බැලුවා අන්තිමටම ඉගෙනගත් උදාහරණේ පළතුරු සලාදයක් හදන හැටි බැලුවා ආරම්භය අවසානයේ උඩටයි යටටයි ලියලා තිනවා ස්ටෙප් 1 2 3 4 5 6 7 8 ඔහොම යටට ලියලා තිනවා පියවරයන් ටික ඊළඟට අර ඒ ගැටලුව එහෙමත් පළතුරු සලාදයක් හදන ආකාරය කියන එක පියවරයන් ටික පිළිවෙලට ලියලා තිනවා. ඕක තමයි අපි ඇල්ගොරිතම් එකක් කියලා ඉගෙන ගත්තේ. දැන් ඔය ගිය සතිවල අපි කරගෙන ආපු පාඩම් මතක් කරගත්ත චුට්ටක්. ඊට අමතරව මට කවුරු හරි කෙනෙක් කියන්නකෝ ගැටලුවක් විසඳීමේ ක්‍රමවේදී අවස්ථා තුනක් අපි හඳුනගත්තා. මොනවාද ඒ අවස්ථා තුන? ඉන්පුට්, ඉන්පුට් ප්‍රොසෙස්, අවුට්පුට්. ඒක හරිද අනික අය කියන බලන්න ඒක හරිද කියලා මට තිනුක් උත්තරේ දුන්නේ අනික අය හිතන්නේ ඒක හරිද වැරදිද හරි හරි කියලා හිතන රොයිනි මොකද හිතන්නේ හරි හරි ආහා මිහලි
මේ හද අපේ පන්ති කවුද PNSM ගුණසේකර ඉන්නේ කවුදනේ මගේ කසින් කෙනෙක් මිස්ටර් මිසිස් PNSM කවුදනේ මිස් නේද කවුදනේ මට නම දන්නේ නැහැ ඒක යන්නේ නාවෙන් නැද්ද පුත්‍රයක් පුතෙක් හෝ දුවෙක් ඉන්නා PNSM කියලා වාසගමත් සමගම නම සඳහන් කරලා කවුද කියලා කිව්වොත් මට ලේසි නෝ යස් ආය කවුරු හරි හිටපු කෙනා ලොග් අවුට් වුණා හරි නෑ නෑ not she's not PN MD නෙමෙයි MS අපේ මෙහෙලිද හිටියේ PN MS මෙහෙලිද වෙන්න බෑ බෑ PN MS නම් හරියට මෙහෙලිද නේ හිටියේ මෙහෙලි නම් අදාචාරාත්මක අයිතියක් තියෙනවනේ ඇයි කියලා අනිත් අය කමෙන් නැ කවුරු හිටියත් මේ දැන් අපේ පාඩමට එමු හොඳයි පුතේ එතකොට දැන් අර අපේ තිනුක් කියපු කතාව හරි ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන අවස්ථා තුන අපි හඳුනගත්තා ගැටලුව විසඳීමේ ආකාරයේදී දැන් එතකොට අද අපි කතා කරන්න යනවා ගැලීම් සටහනේවත් ෆ්ලෝ චාට් මේ ෆ්ලෝ චාට් කියන්නේ අමුතු දෙයක් නෙමෙයි පුතේ. ෆ්ලෝ චාට් එකක් කියලා කියන්නේ අපි ඉගෙනගත්තු ඇල්ගොරිතම් එක තියෙනවානේ. ඔය ඇල්ගොරිතම් එක රූපයක් විදියට ඉදිරිපත් කරපුවාම කොහොමද රූපයක් විදියට දෙයක් ඉදිරිපත් කරන්නේ? දැන් ඕගොල්ලෝ දැන් මෙතන බුද්ධාගමේ දරුවෝ ඇති. ඕගොල්ලෝ යම් කිසි සිදුවීමක් රූපයක් විදියට ඉදිරිපත් කරන අවස්ථාවන් විදියට අපට කියන්න පුළුවන් තොරණක් ගත්තොත් එහෙම තොරණේ චිත්‍ර කතාවන් ටිකක් තියෙනවා. ඒ චිත්‍ර දිහා බලලා අපිට ජාතක කතාව කියන්න පුළුවන්. හරිද? එතකොට මෙතන ආගමේ දරුවෝ ඇති. ඕගොල්ලෝ ගවලෙනවල් හදනවා. ගවලෙන හදපුවාම මේ ගවලෙන දිහා බලලා මොකද්ද ඕගොල්ලෝ කරන්නේ? ඕගොල්ලෝ මවා ගන්නවා අර එදා මේ ජීසස් එහෙම නැත්නම් ජේසු මිලින්ද උපත ලැබුවේ කොහොමද කියලා නේද? ඒක ඕගොල්ලෝ විෂුවලයිස් කර ගන්නවා. එතකොට ඒක අපිට අර මුළු කතාන්දරේම ඒ කතාන්දරේ කොහොමද වෙන්නේ? අර තරුවක් පායලා තියෙනවා ඊට පස්සේ ඔන්න දේව දූතෙක් ආවා අර මොකද්ද එයා එක කිව්වා ඊට පස්සේ අර ගවලෙනට රජවරු ආවා බැටළුව නේද මට ඇඬේරු ඒගොල්ලෝ ආවා ඔහොම ලොකු කතන්දරයක් අර එක රූපරාමේ ඔයාට පේනවනේ නේද එතකොට තොරණක් ගත්තත් එහෙමනේ අර ජාතක කතාවේ තියෙන අර බුද්ධ චරිතයේ සඳහන් වෙන ඔක්කොම කතන්දර ටික එක රූප කොටුවක මෙන්න තියෙනවනේ ඒ රූපේ දැක්කාම අපිට මුළු ඔක්කොම ටික අඳුන ගන්න පුළුවන් නේද දැන් හිතන්නකෝ මොකක් හරි ජාතක කතාවක දැන් අපි ඒ කතාවේ තියෙන හාමුදුරු කෙනෙක් උඩින් වඩිනවා හරිද නේද අර ඉන්ද්‍රප්‍රත්‍යහාරය පානවා කියන්නේ ආන් ඒක එතකොට වලාකුලක් ඇඳලා හාමුදුරු කෙනෙක් ඇඳාම අපි දන්නවා මේක තමයි ඒ සිදුවීම කියලා නේද ඒක තමයි ඒ සිදුවීම කියලා අපි දන්නවා ඉතින් එන්නේ ඒ වගේ අපි මේ ගැලීම් සටහනොත් භාවිතා කරන්නේ අර සිදුවීම් පෙළ ලේසියෙන් අඳුන ගැනීමට එහෙමත් නැත්නම් ඇල්ගොරිතම් එකේ පියවරයන් ටික ලේසියෙන් අඳුන ගන්න එතකොට අපි දන්නවා මේකේ ඉන්පුට් එකක් තියෙනවා ඇල්ගොරිතම් එකේ ඉන්පුට් එකක් තියෙනවා ප්‍රොසෙස් එකක් තියෙනවා අවුට්පුට් එකක් තියෙනවා හිතන්නකෝ ඒ ඉන්පුට් එක හඳුනා ගැනීමට අපි සලකුණක් දුන්නොත් ඒ සලකුණ කොහෙද හරි ඇඳ ගමන් අපි දන්නවා මේක තියෙන ඉන්පුට් එකට ප්‍රොසෙස් එකට අපි සලකුණක් දුන්නොත් සලකුණක් ඒ සලකුණ කොහෙද හරි අපි දැක්කනම් අපි දන්නවා ඒ සලකුණ දැකපු ගමන් මේ තියෙන්නේ ක්‍රියාවලියක් හෙවත් ප්‍රොසෙස් එකක් කියන එක ඔන්න ඔය ආකාරයෙන් අපිට සලකුණු දෙන්න පුළුවන්. හරිද? ඒක තව ටිකක් දැන් පැහැදිලි නැති වුණාට කමක් නැහැ. තව ටිකක් ඉස්සරහට යනකොට තව පැහැදිලි වේවි. බලමු අපේ නෝට් එක කොහොමද කියන්නේ කියලා. A flow chart is a graphical representation of the algorithmic steps to show each and every action in the algorithm. Standard symbols will be used.
ගැලීම් සටහනක් කරන ඇල්ගොරිතමයක පියවර රූපමය ආකාරයෙන් ඉදිරිපත් කරන සටහනකි. ඇල්ගොරිතමයේ එක් එක් පියවර පෙන්වීමට සම්මත රූප සටහන් භාවිත කරනු ලැබේ. ඔන්න ඔහොම කතාවක් දැන් කියමු. දැන් මම කියලා දීපුවා ලොකුවට තාම තේරෙන්නේ නැතුව ඇති. මොකද්ද මේ කිව්වේ? නමුත් මම දැන් ෆවුන්ඩේෂන් එකක් දාන්න එපා. ඒ නිසා තමයි මේ ටික කිව්වේ. මේ කියපු ටික හොඳට තේරෙන්නේ අපි තව ඉස්සරහට නෝට් එක බලන්න යනකොට. හරිද? දැන් එහෙනම් මේ ටික ලියාගෙන ඉමු ඉස්සෙල්ලාම ඉක්මනින්. මේ ටික ලියාගමුකෝ ඉක්මනට. මේ අද මේ විද්‍යාව පන්තියේ නෙමෙයි ඉන්නේ අපි. IT ක්ලාස් එකේ මැත්ස් ක්ලාස් එකේත් නෙමෙයි ළමයි. You got my message, isn't it? Fantastic. සන්තෝෂයි. මගේ පැටවු ටික දැන් මම කියන වචන ටික තේරෙනවා නේද? මම කියන්නේ මොකද්ද කියන්න හදන්නේ මොකද්ද කියලා? මට ඒකම ඇති. සමහර අයට තාම තේරිලා නැහැ. සමහර අය තාම මැත්ස් ක්ලාස් එකේ ඉන්නේ. IT ක්ලාස් එකේ ළමයි ඉන්නේ ඔයගොල්ලෝ. වලුට්ටකින් තේරෙයි ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට තේරෙන්න මං කියන්නේ. නිදිමත අය විතරක් කැමරා ඔෆ් කරගන්නකො. ඒ තේරෙන්නේ දැන්. රයිට්. දැන් තේරෙනවා නේද? ඔන්න දැන් නොතේරිච්ච අයටත් තේරෙනවා. තාම අපේ හතර දෙනෙකුට විතරයි නිදිමත තියෙන්නේ. තුන් දෙනෙකුට නේද? ආන්නටයි රන්න ආන්නට දැහැරුණා. Thank you. ඉහෙලි නිදාගෙන ඉඳලා දවස්. යන්න නැහැ. දැන් හලාරි කන්නේ. ඉතින් ඒක. ඉතින් බිනුටි උන්ට කකෝ. මම දෙකම ඉඳලා. ආ දැන් මේක ඉන්න අය ඔය නොමලි. යාම දාලා තියෙන බලන්න ඉලා. රයිට්. ආ දැන් මේ කට්ටිය දිහා බලන් ඉඳ හරියට ලියනවාද කියලා මම ගිහින් ඇසිස්ටන්ට් කෙනෙක්ව දාලා තියෙන පන්තිය බලා ගන්න. අනේ ලියුවනේ ගුඩ්. ඔක්කොම ලියලි ඉවරයිද? ෂා එමයි නේ. නිතිල ලියුවද? නෑ සර්. ලියමු. විත්ත ලියලි ඉවර නැද්ද? නෑ සර්. ඉවරෙන්න ළඟයි සර්. So flowchart is not a big deal, හරිද? Flowchart just a representation of the algorithm. When you are representing that algorithmic steps with symbols, that we call a flowchart. Whenever you want to write an algorithm, you can write it on a paper by mentioning the each and every step, right? So then once you write down the steps, then you have to write the number of the steps like step 1, step 2, step 3. From the beginning, you have to mention start and the end. You have to mention as the end, right? So that the same thing you are going to represent, you are going to show it as a graphical item, symbols, right? That is called a flowchart. Flowchart එකක් කියලා කියන්නේ අර ඔයා ලියපු algorithm එක ඒ steps ටික ඒ විදිහටම අරගෙන රූප විදිහට පෙන්වන එකට flowchart එකක් කියලා කියනවා. ගැලීම් සටහනක් කියලා කියන එක හරියට ලේසි. මොකද ලේසි වෙන්න හේතුව algorithm එක අපිට ලේසිනේ. Algorithm එකක් කියන්නේ simple. ලේසිම ලේසි වැඩක් නේද? පියවර පිළිවෙලට ප්‍රශ්න විසඳන විදිය ලියන එකනේ algorithm එකක් කියලා කියන්නේ. ඉතින් ওই algorithm එකම ඒ පියවරයන් ටිකම රූප විදියට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒකට අපි flow chart එකක් කියනවා. ඉවරයි. යමු ඊළඟ. මොන දා ඉවරයි. හරිද? ඉවරටම ඉවරයි. හරි. දැන් දරුවනේ
ඔය රූප ටික අපි පොඩ්ඩක් පරිස්සමින් අඳුර ගන්න ඕනේ. පරිස්සමින් අඳුර ගන්න ඕනේ. දැන් ඊළඟ ඊළඟ ස්ලයිඩ් එකට මම මාරු වෙන්න ඉස්සෙල්ලා. මම හොඳ පැට් අවුට් එක වගේ මට කියන්න ගැටලුවක් විසඳන ආකාරය කියන එකේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන අවස්ථා තුන ගැන වැටහීමක් නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මට ඉතා ඉක්මනින් කියන්න. එහෙනම් මොකද ඒක දන්නේ නැතුව එතනින් එහාට ගියොත් එම පැටලෙනවා පඹ ගාලේ වගේ. ගැටලුවක් විසඳන ආකාරය හෙවත් ප්‍රශ්නයකට විසඳුමක් හොයනකොට අපි පියවර ටික ලියාගෙන යන්න දැනගත්තනි ඉගෙන ගත්තනි. ඒකේ ඉන්පුට් කියන්නේ මොනවද? ප්‍රොසෙස් කියන්නේ මොනවද? අවුට්පුට් කියන්නේ මොනවද කියලා හොයාගන්න බැරි. එහෙම නැත්නම් එහෙම දේවල් ලෝකෙ තිබුණාද කියලා හිතාගන්නවත් බැරි. ජීවිතේට පළවෙනි වතාවට ඉන්පුට් අවුට්පුට් ප්‍රොසෙස් කියන කතන්දරේ මේ ඇල්ගොරිතම් එකත් එක්ක අහපු කෙනෙක් ඉන්නවා නම් මට ටක් ගාලා කියන්න. බය නැතුව කියන්න. හරි. ඒක අනිත් පැත්තට ඇහුවොත් එහෙම ඇල්ගොරිතම් එකක ඉන්පුට් ප්‍රොසෙස් output කියන අවස්ථාවන් හඳුනා ගන්න පුළුවන් අය විතරක් අත උස්සන්න. මාත් අත උස්සන්න මට නම් හඳුනා ගන්න පුළුවන් දුන්නා. බැරි අය විතරක් අත පහත දාලා බැරි අය කැමරා ඔෆ් කරගන්න. පුළුවන් අය විතරක් කැමරා ඔන් කරලා රේස් හෑන්ඩ්. සර් මම ලීෂිත සදමව අයින් වෙලා දැනුස ලොග්ගුනේ සර් මේ මොකද සා තුසන් ගෙන් මේ ඉතුරු ටික දන්නවා දැන් ලොග්ගුනේ නේ තාම මුකුත්ම ඉගෙනේ නැහැ මේක තමයි ෆ්ලෝ චාට් ගැන ඉගෙන ගන්නේ හරිද ෆ්ලෝ චාට් එකක් කියන්නේ මොකද්ද කියන එක දැන් මම කියලා දුන්නා ඒ උනාට තව ටිකක් ඉස්සරහට තවත් කියලා දෙනවා දැන් මම අහන්නේ මේ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරේ මට ඕනේ. මොකද මෙතනින් අහනවා උගන්නන්න ඉස්සෙල්ලා මම ආයි කියනවා. ෆ්ලෝ ඇල්ගොරිතම් එකක ප්‍රශ්නයක් විසඳන ආකාරය පියවර පියවර විදියට ලිව්වාම ඒක ඇල්ගොරිතම් එකක්. ඇල්ගොරිතම් එකක මම පුතාලට ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් කියන අවස්ථා තුන හඳුනගන්න පුළුවන් අය විතරක් අත උස්සන්න අනික් අය අත පාතට දාන්න. තිනුක්ට අත පුළුවන්ද? පුළුවන් අය අත උස්සන්න. Raise hand like this. Do not raise hand. Do not raise hand from Zoom. I'm not going to look at that. Puluwan ay mehema athu ussanna. Camera again. Input process output algorithm meka andura ganna puluwan. Ihansata puluwan kiyana right. Rohini okay. Rion okay. Nitila Tamindu puluwan. Tinuk Tasumi Ometta puluwan. මිහෙලිට මොකද தත්තේ සාංශට පුළුවන් කියනවා ඉන්දිට පුළුවන් කියන්නේ මට පුළුවන් එතකොට බිනුතිටත් පුළුවන් ආර්ණ්‍ය පුළුවන්ද පුළුවන් සාංශ විත්ව දෙන්නටම පුළුවන් නේද කියන් හරි හැමෝටම පුළුවන් කියලා මම assume කරනවා ඕගලන්ට තවමත් කෙනෙක් ඉන්නවා නම් මට කියන්න chat who's chatting සරම රණාලි දැන් ඇහෙනවද දුව? තාමත් කැඩි කැඩි දැනෙනවට? ඊට පස්සේ ටිකක් වෙලා ගිහින් කෙටි ඇහෙනවා. ඒ හේතුව පුතා ඉන්න තැනට සිග්නල් අඩුයි ඉඳ. හරිද? දැන් මං මේ සිග්නල් බූස්ට් කරලා දාලා තියෙන. මෙතන සිග්නල් හොඳටම තියෙන විදිහට මං දාලා තියෙන. ඒක නිසා මෙතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දුව ඉන්න තැන සිග්නල් පොඩ්ඩක් අඩු වීමක් තියෙන්නේ. හොඳයි. දැන් මගේ පුතාලට ඒක පුළුවන් නිසා අපිට හරි ලේසියෙන් මේ ගැන කතා කරන්න පුළුවන්. මොකද්ද දන්නවද කරන්න යන්නේ? මේ තියෙන්නේ දැන් ඔය කියපු රූප සටහන් ටික. මේ ඔයා දකින ඔයාගේ වම් අත පැත්තේ තියෙන සංකේත ටික තමයි අපි පාවිච්චි කරන්න යන්නේ මින් ඉදිරියට ඇල්ගොරිතම් එකක් ලියලා ඒ ඇල්ගොරිතම් එක ෆ්ලෝ චාට් එකක් බවට පත් කිරීමේදී. ඒක නිසා මේ ටික ගැන පොඩ්ඩක් අවධානයෙන් අපි ඉගෙන ගන්න ඕනේ. පළවෙනියටම තියෙන සිම්බල් එක බලන්න පුතේ බෙහෙත් පෙත්තක් වගේ අර පැනඩෝල් පෙත්ත වගේ. දැන් ඕවල් ෂේප් එකක් තියෙන්නේ නේද? මේ සංකේතයට අපි කියන්නේ
ආරම්භය සහ අවසානය දැක්වීමට යොදා ගන්නා සංකේතය කියලා. එතකොට ඇල්ගොරිතම් එකේ ආරම්භය අවසානය ඔයාලට ටක් ගාලා මතක් වෙන්න ඕනේ. නේද? start end එක තියෙන තැන් දෙක. උඩම පියවර සහ යටම පියවර. ඒකේ ඒක පෙන්වන්න අපිට පුළුවන් මෙන්න මේ සංකේතය යොදා ගන්න. ඒ කියන්නේ start එකටත් මේක අවසානයේ හැවත් end එකටත් මේක. ඊළඟ සංකේතය දිහා බලන්න මෙන්න මේ සංකේතය ආදානය හා ප්‍රතිදානය පෙන්වන්න. එහෙම නැත්නම් input සහ output දෙකම පෙන්වන්න. තේකෝප්ප උදාහරණයේදී තේකෝප්පයක් හදපු උදාහරණයේදී අර තේ ගොට්ට හැන්ද සීනි ඒවා මොනවාද පුතේ input ද output ද? input තේ ගොට්ට සීනි එතකොට input ප්‍රතිදානය දෙකම පෙන්වන්න පුළුවන්ලු මේකෙන් ඊළඟ හතරස් කොටුවක් තියෙනවා අර උඩ තිබුණ සමාන්තර ආශ්‍රයයක් ඊළඟට හතරස් කොටුවක් කියන සුජු කෝණ ආශ්‍රයයක් මේ හැඩයෙන් අපිට පෙන්වන්න පුළුවන් ක්‍රියාවලිය එවත් process එක උදාහරණයක් විදියට උණු වතුර ටිකක් අර කෝප්පෙට වක් කිරීම එතකොට සීනි පිටි දාලා කලවම් කිරීම ඔය ක්‍රියාවලීන් ඔක්කොම පෙන්වන්න පුළුවන් වෙන්නේ මේ හතරස් කොටුවෙන් එවත් සුජු කෝණ ආශ්‍රයෙන් ක්‍රියාවලියින් පෙන්වන්න මේක යොදා ගන්න පුළුවන්. තීරණ ගැනීම ඕගොල්ලන්ට තාම ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. හත වසරේ ඉඳලා තමයි ඔවා තියෙන්නේ. නමුත් මේකෙදි සංකේතය හඳුනගමු. ඔය ප්‍රශ්නයක් විසඳන ආකාරය ගැන කතා කරමු. මෙන්න මෙහෙම ගැටලුවක් හිතන්නකෝ. මම ඔයාට ගැටලුවක් දෙනවා. ආච්චිලාගේ ගෙදර යන්න ඕනේ ඔයා. එතකොට ඒක වාගේ ගැටලුවක්. දැන් අපි කතා කරන්නේ කම්පියුටර් ගැන පැත්තකින් කියලා. කම්පියුටර් වලට පස්සේ අපි ගැටලුව. ගැටලුව මොකද ආච්චිගේ ගෙදර යන එක. දැන් ආච්චිගේ ගෙදර දැන් කෙනෙක්ගේ ආච්චිගේ ගෙදර අපේ අල්ලපු ඇටේ නෙදින ඩංගල උඩින් පයින්ද තියෙන. බල්කියක් ගැවුවා නම් තාප්පෙන් යා පැත්තට ආච්චිගේ ගෙදර. ඒ නෙමෙයි මේක ටිකක් දුර ආච්චිගේ ගෙදර. හරිද? දැන් ඔගොල්ලෝ ආච්චි ඉන්නේ ගොඩක් දුර කියලා හිතන්නකො. දැන් මේ ආච්චිගේ ගෙදර ඔගොල්ලෝ යනකොට ඉඳගෙන කාර් එකේ ඔයගොල්ලන්ගේ වාහනේ කේ හරි යනකොට ඔබට අපි ඇල්ගොරිතම් එකක් ලියමු. ආරම්භය තාත්තේ ආච්චිගේ ගෙදර යමු යයි පැවසීම. තාත්තා සමග වාහනයට ගොඩවීම. ක්‍රියාවලියක්. ආදම්මේ ක්‍රියාවලිය. සිග්නල් දමා ස්ටාර්ට් කොට ආසමාරේ ස්ටාර්ට් කොට සිග්නල් දමා වාහනය පාරට ගෙන පදවාගෙන යාම. දැන් ටික දුරක් යන විට ඔන්න ප්‍රශ්න පුතේ. දැන් ඕක ඔහොම ගියා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ගියා නම් දිගටම යාම යාම තව ටිකක් යාම සහ ආච්චිගේ ගෙදරට පැමිණීම වංගුවෙන් හැරීම ආච්චිගේ ගෙදරට පැමිණීම කියලා කියන්න පුළුවන් නේ. යනකොටම ආච්චි හදලා දෙවිට සම්පූර්ණ බුරියානි එකම කෑම ඒ ටික එහෙම process එක යනවා. මේ වැඩේ හරි. ඔය අතරමඟ පුතේ මෙන්න මෙහෙම දෙයක් වුණොත් මොකද ඔයා හිතන්නේ? මෙහෙම ප්‍රශ්නයක් මගට යනකොට කලර් ලයිට් එකක් හම්බ වෙනවා. හරිද? කලර් ලයිට් එකක් හම්බ වෙනවා. දැන් කම්පියුටර් ක්ලාස් එකේදී අපි ඉගෙනගත්තු ක්‍රියාවලියට අනුව යාම යාම ඉදිරියටත් යාම තව ටිකක් යාම ගිහිල්ලා හවක්කෙන් හැරීම. තාත්තා ඕක දිහා බලාගෙන drive කරගෙන ගියා නම් කලර් ලයිට් එකේ වැටලා තියෙන රතු නවත්තන්න කියලා නැහැ. යන්න තමයි තියෙන්නේ. නේද? එහෙම බෑනේ. දැන් ඔන්න අපිට මතුවෙනවා ප්‍රශ්නයක්. ගැටලුව මොකද්ද? පාට තුනක ලයිට් තිබේ. රතු තිබුණොත් මොකද කරන්න ඕනේ? වාහනේ නවත්වන්න ඕනේ. වාහනේ නවත්වන්න ඕනේ. වාහනේ නවත්වන්න ඕනේ. නවත්වන්න ඕනේ. හරි. නවත්වන්න ඕනේ. ඊළඟට ටික වෙලාවක් යනකොට ඔක මොකද වෙන්නේ? රතු පාට තිබිලා ඊළඟට ටික වෙලාවක් ගියන ගමන් කහ පාට වෙනවා. කහ පාට. කාපාර එතකොට මොකද්ද කරන්න ඕනේ?
Dan putih, oh ya, mohon maaf, dan ada. Oh, ada teman yang ini tiga naga ini yang gila. Eh, karena ratu itu not nawatin, nah, untuk kolam itu not yang dah. Tiga naga yang dah, nah, ini. Eh, tapi ada, apa prasnya, apa yang ada algoritma ke? Eh, katanya kapi di dalam dulu, bang. Pare, kamu yang traffic light, ratu nam, madak nawatin dah. Kahanam, sama yang dah. Kolam nam, gaman keran dah. Hari dah. Anna eva ge deval walata tamai me teerana ganeema kiyana sankethi api yodagane eka ogolo ogolanta algorithm liyannawat flow chart ekak adindawat enne na ogolange 6 wasana syllabus eke eke idiri panthi waladi mama ugannanna tiyana deyak harida danata nikan danagena inna meke kiyana teerana ganeema udaharanayak widiyata metana daanawa eliya ratunam ounam ou patthata gaman karana etanin ehaata siddha wenne ou patthi tiyena ewa Elia ratu neveina, nepeti dieneva. No kiena peti dieneva. Tamai yatani ngiara si duene. E mekak ganai mekatagrane mekatikierne. Tirne gani mesanda dakpana sankete. Diamond shape peka meka apit yodagane. To represent decisions. Harida itala. Ani mewa tiene. Yana ekat galana disawa penum karan. Udah ini nang pahal itu, pahal ini nang mudah itu, wate itu, itu mana video itu kita, ini italia udah agen apa itu, penum kerana puluang, gali ini di sawah penum, ini kiepat noteruna itu nang kamatnya, ini meva yudah agen apa, udah harumna salaka, barang itu orang ada terima, ini kiwi ini lesi dia agen itu, dan ini sah, bayar itu, me tikat tapi mea kahari, malas, sana itu note kita liagam, are used to indicate the start and end this symbol. Used to indicate the input and output, this symbol. Used to show an action or a process, this is the symbol. Used to indicate an instance of decision making. Tirna ganeema dakwimata me sanketaya. To show direction of data flow. Datta galime dishawa penwimata me sanketaya udaharana. Dan meva therune naha kiyala baya wenne nathuwa oya me tika liyagatta metanin ehata oyata lassanata therei. Dan me udaharana dala thiyena balanna. මේ ආරම්භය අවසානය පෙන්වීම සඳහා එක උදාහරණයක් මම පෙන්වන දෙන start කියලා මෙන්න මේ විදිහේ රූප සටහන ඇඳලා ආරම්භය පෙන්වන විදිය. ආරම්භය පෙන්වන විදිය. එතන ආදානය සහ ප්‍රතිදානය හැවත් input output පෙන්වන විදිය මේ විදිය සංකේතය ඇඳලා enter your age වයස ලබා දෙන්න මේක input එකක්. take off pair output එකක්. මෙන්න මේ symbol එක ඇඳලා තමයි ඒක කරන්නේ. නේද? Simple lagi atau apa? Ekor. Kita orang kaya awalnya hebat proses sega. Ada area yang kemana tak warga pale entry ni. Jangan apa ini orang macam tu digital ready pun orang pale lagi leh melihat. Ayah, saya istana korang sini. Digital ready kiri orang pale lagi leh melihat. Agar tiapin length into width warga pale lagi leh. Macam tu. Ek kaya awalnya. Apa itu foto salah punya ni macam suci kona asre. Ada re penungkaran ni pulua. Kadang-kadang wires, demi jenis decision ni kan kena kata awak,
මෙතන ගැලීමක් පෙන්වීම සඳහා උදාහරණයක් මේ ස්ටාර්ට් එකේ ඉඳලා ඔන්න පහළට ඉන්පුට් එකක් පෙන්වන්න අපි යොදාගත්තු පොඩි සටහනක් උදාහරණයක් විදිහට පෙන්වලා තියෙනවා. අපි මේ චාට් එක පිළිවෙලට ලස්සනට ඇඳගමු. හරිද? එහෙනම් පටන් ගන්නමු. So I can't hear you.
Sama melihat itu.
හරි වෙලාව ඇති නෝ සර් නෝ අනේ අම්මේ මෙච්චර වෙලා මොකද කරන්නේ ආ හරි හරි කමන්නේ අඳින්න පරිදි පරිස්සමින් ලස්සනට අඳින්න කැත කර ගන්නවා Binuti lasana itu, pilih simbol yang adalah dino. Very good. Dino, kira ilo. Sir. Aduh. Aku ada dan nune. මොනවද කිව්වේ නෑ පුතේ මම මේක අඳින්න දීලා තියෙනවාට ස්ක්‍රීන් එකේ පේනව නේද ඔව් සර් ඒක අඳින්න දුන්නේ තිනු හොඳයි හොඳයි පුතේ සර් පොත් පෙන්වන්න කිව්වද? ඔව් අද පොය පොත් ටික දාන්න. අනිත් අය අඳිනක. ෆිනිෂ්. සර් මේ මගේ පොත පේනවද? ඔව් දුව. තා චූටක් ලං කරන්න බලන්න නලි. Sansa tan Sansa examples tika liwe nadda Rana li hondai Ten year Sansa mama example tika dakke ne Rion hondai Lili Richard Raise hand karan ban. Ikman karamu. Hari Rion ni berai. Sir. Sansai berai. Sir, kartu uta karin. Mitu tamali yang ada, Mary. Ya, Mama saya example saya anti mudi kian anti nih Mama. Ah,
රුහිණි හොඳයි දුව. තාම 3 දෙනාද 4 දෙනයි දිවර. Then Marana, in previous chapter we learned how to write an algorithm. Now let's draw flowchart for those examples we used to learn algorithm. කලින් පාඩමේදී අපි අල්ගොරිතමයක් ලියන ආකාරය ඉගෙන ගත්තෙමු. එම උදාහරණයම භාවිතා කොට එම අල්ගොරිතමයන් සඳහා ගැලින් සටහන් නඳිමු. මොකද්ද මේ කියන කතාවේ තේරුම? ඉස්සෙල්ලා පාඩමේදී අපි අල්ගොරිතමයක් ලියන ආකාරය ඉගෙන ගත්තලු. ඉගෙන ගත්තද ඇත්තටම? ඔවුනේ. එම උදාහරණයම භාවිතා කොට ඒ කියන්නේ අපි කලින් යොදාගත්තු examples තියෙන්නේ ඒවම අරගෙන අපි ඒවට flow chart අඳිමු ඒක හොඳයි නේද වෙන වෙන flow chart අඳින්න නැතුව අපි අර කලින් ඉගෙනගත්තු උදාහරණ ටික තියෙන්නේ අපේ මොන මොන උදාහරණද පුතේ අපි කරේ තේකෝ පැහැදුවා තව වර්ග ඵලය හැදුවා තේකෝල හැදුවා පළතුරු සලාද හැදුවා ආ පළතුරු සලාද හැදුවා තේකෝ තේ හැදුවා තව වර්ග ඵලය හැදුවා පරිමිතිය හැදුවා ඔන්න ඕවට flow chart එක දෙන්න ඕනාශ්‍රේක පරිමිතිය හැදුවා ස්ටුටු කෝඩ් එන්නේ ඒවටම අපි හරියට හරි ඒවටම අපි flow chart අඳින්න බලමු Let's draw a flow chart for below example. ඔන්න පළවෙනි උදාහරණය අපි බලන්න යන්නේ පාද සඳහන් උදාහරණය කැලින් සටහනක් අඳින්නයි යන්නේ. ඊට ඉස්සෙල්ලා මේ චුට්ටක් ටක් ගාලා નોට් එක දාගන්නකො. ඉක්මනින් දාගන්නකො. Really, what are you talking about? Raise hand. Up another question and answers karanna puluwan. Eka apita more interesting way ekata karanna puluwan. ඇතිද ඉවරයිද කියලා කොහොනේ බාගෙට බාගෙ අඳින්නේ අද මං කී අයියෝ දැන් බඩගිනි වගේද? කැම කාලනේ ඉන්නේ. දැන් ටිකක් නිදා ගන්න තමයි ඕනේ නේ. කැම කාලනේ? ඔව් පොඩි.
ඉක්මනට ලියලා ඩක්කල කාලෙන්නකො. කවුද තව කාල නැත්තේ? මිනිත්තු කාල නැහැ. තව කවුද? Right, good. Minuti, done. Kaya makalain daw. Ikman din doon niya. Okay? Kuhanin kayo. Iwan na? Finish, finish. Yes. Ayon taon na, amma dahil na kawan niya na niya. Ano yung minna ka mo? Pwede iwan na. බැටරි වලට හැම තිස්සේ මැසේජ් එකක් එනවා පන්ති වල මේ බැටරි හරියට කේබල් එක සෙට් වෙන්නේ නැතුව ආ ඇති නේ පුතේ වේලාව. තම් ලියනා ඉන්නවද? හරි කවුරුත් නැහැ. Give me 1 minute. Ah, okay. Take you 1 minute. Your 1 minute starts now. Fifteen seconds gone. Thirty seconds finish. Forty-five seconds. One minute finish. Another. Yes, sir. Right, good. Very good. Let's move to next slide. මොකද්ද අපි කරන්න යන්නේ? මොකද්ද ළමයි අපි කරන්න යන්නේ? තේකෝප්පා දණ්ඩයි යන්නේ. තේක කදණ්ඩයි යන්නේ. මේ ඒ අතර තුනේ ඔගොල්ලෝ හැමෝටම මතක ඇති අපි ප්‍රදර්ශනයක් තියන්න සූදානම් කරලා තියෙනවා ලබන මාසේ. මේ මාසේ අන්තිම සතියේ වෙනකන් කාලය දීලා තිනවා ඔයගලට ඉදිරිපත් කිරීම කරන්න. මම ඊයේ පන්තියටත් දැනුම් දුන්නා විදිහටම ඔයගලන්ටත් දැනුම් දෙනවා අපව. ඔගලන්ට පුළුවන් ඔගලන්ගේ හොඳම නිර්මාණය එහෙම නැත්නම් මේ වෙනකොට ඔගොල්ලෝ මූවි මේකර් කරලා තියෙනවා මූවි මේකර් භාවිතා කරලා ඔගලන්ට ලස්සන නිර්මාණයක් හදලා ඉදිරිපත් කරන්න පුළුවන් බෙස්ට් එකක් ඒක ඔගලන්ට එක්ස්ප්ලেইন කරන ගමන් එතකොට ඊට අමතරව ඒකේ ඩීටේල් එක හොඳ මේවා ටිකක් තමයි මම තෝරගන්නේ ප්‍රදර්ශනය සඳහා ඒ ප්‍රදර්ශනයේදී ඔගලන්ට ප්ලෑන් කරලා තියෙන විදිහට ඔගලන්ට හොඳ කතා ටිකකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. ඔගලන්ගේ අධ්‍යාපන කටයුතු කොහොමද ඉදිරියට කරලා යොත්තේ? ඒකෙදි ඔගලන්ගේ සමහර අය තියෙන ප්‍රශ්න ගැටලු තියෙනවානේ මතක තබා ගැනීම අපහසුතා ඒව කොහොම හරිම ලේසි ක්‍රම කියලා දෙයි. ඒ සඳහා ආරාධිත අමුත්තක් දීපදෙනි සහභාගී වීමට નિયમિતයි. තාම මම හරියට තීරණය කරලා නැහැ. කරුණාවත් මම කොහොමත් ඉඳී. එතකොට ඒ එතකොට මම ඔයගලන්ට කියන්න ඕන දේවල් ටික ඒ සම්බන්ධයෙන් ඔයගලට ලබා දෙයි. එතකොට ඔය ප්‍රදර්ශනයේ විශේෂත්වය ඔයගලගේ යාළුවන්ට සහභාගී විය හැකි එකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉදිරිපත් කිරීම කරන්න නෙමෙයි, ඒවට ප්‍රදර්ශනයේ බලන්න එන්න අවස්ථාවක් අපි සලසන්න තියෙන්නේ හිතාගෙන ඉන්නවා. එතකොට ඒක එකක්. අනිත් එක එදාට ඔයගලට කතන්දර එතකොට මූවිස් ඔය වගේ දේවල් බලන්න පුළුවන්කම තියෙයි. ඊට අමතරව ඔයගලන්ට අවස්ථාවක් දෙනවා ගායන නර්තන ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ නර්තනය කියලා නිකන් ඔය මේ සින්දුවක් දාලා ඩොක්කට කංගාලා ඩාන්ස් කරපු එකක් නෙමෙයි. එහෙම ඒවා මට නිකන් ඒවලා තියන්න මට නිකන් ඉන්න වෙලාවට බලවල ඉන්න. හැබැයි මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීම සඳහා ප්‍රොෆෙෂනල් ඩාන්සර්ස්ලා ඉන්නේ අපේ ඔය මේ වෘත්තීය නර්තන ශිල්පීන් නේද? ඒ වගේ හොඳට නටන්න පුළුවන් අය ඔය ඒගොල්ලන්ට ඔන්න අවස්ථාවක් ලස්සනට ඒගොල්ලන් ඩ්‍රෙස් අප් කරලා අර ඒගොල්ලන් තියනනේ නේද ඒවට එක එක
ඇඳුම් මේ මැදලා ඒ ඩාන්සින් එකක් දෙන්න පුළුවන්. ඒකට ඒක මට ප්‍රදර්ශනීය අවස්ථාවේදී අපිට ඉදිරිපත් කිරීම වලට දාන්න පුළුවන්. ඊට අමතරව ගායන සින්දු කියන්න පුළුවන් අය සින්දුවක් කියලා වට හොඳ මේවා ටික තමයි තෝරලා ප්‍රදර්ශනීය වෙලාවේ ඉදිරිපත් කිරීමක් විදිහට දානවා. දාකාදසක තියෙන්නේ ලබන මාස පුතේ දවසක මම තියන්න තීරණය කරලා තියෙනවා. ඒ දවස ගැන මම පසුවට දැනුම් දෙනවා. ලබන මාසේ මැද හරිය වගේ වෙයිද අපි එතකොට මේ මාසේ අන්තිම මේ මාසේ අන්තිම මාසේ අන්තිම ඉවරයි. මේ මාසේ අන්තිම කියන්නේ ඇත්තටම අගෝස්තු පළවෙනි සතිය වෙනකම් මම කල් දෙනවා ඔයගොල්ලන්ගේ ඉදිරිපත් කිරීම වලට. අගෝස්තු පළවෙනි සතියෙන් පස්සේ අර වීඩියෝ එක දැම්මක නර්තන ගායන වලට අමතරව ඔගලන්ගේ විද්‍යාත්මක නිර්මාණ ඉනෝවේෂන්ස් ඔගල අලුත් අලුත් දේවල් නිර්මාණය කරලා තියෙනවා නම් ඒ කියන්නේ මොනවාම හරි එක්ක ඉලෙක්ට්‍රොනිකස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අමුතුම ඉදිරිපත් කිරීමක් වෙන්න පුළුවන්, අලුත් ආකෘතියක් හදලා වෙන්න පුළුවන් මොනවා හරි දෙයක්. ඒ වගේ නිර්මාණයක් හදලා ඒක ඔයාලට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නම් ඒවත් මේ ප්‍රදර්ශනයට අන්තර්ගත කරන්න මම තීරණය කරලා තියෙනවා. ඒක පරිගණකම වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලගේ මොනවා හරි නිර්මාණයක්. හරිද? ඒ නිර්මාණය දැන් ඉස්කෝලවල ඔයගොල්ලන්ට අවස්ථාව දෙන්න නැති නිසා ඔගලන්ට පුළුවන් අර ස්කෝල් වල ප්‍රදර්ශන වලට ඔගොල්ලෝ හදන්න යන්නේ ජාතිය දෙයක් උනත් අරගෙන ඔයාලට හොඳ කැමරා එකකින් ඒක ફોකස් කරගෙන ඔයාලට ඒ ගැන එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නම් ඒක ඔයාලට ලබා දෙනවා. දැන් ඔයගලන්ට පන්ති දෙන්න මේ හැම පන්තියකටම 6 7 8 9 වාදී වශයෙන් හැම පන්තියකම දරුවන් මේ සඳහා සහභාගී වෙනවා. ඒගොල්ලන්ගේ නිර්මාණ ඉදිරිපත් කරනවා. ඔයගලන්ගේ විෂය කර්ම වලට අමතරව බාහිර හැකියාවනුත් මට ලබා දෙන්න ඒක ඔයගොල්ලන්ට එදාට ප්‍රදර්ශනයට අපි ඉදිරිපත් කරන්න පුළුවන් දේවල්. එතකොට කොහොමද ලබා දෙන්නේ? මෙන්න මේකයි. අගෝස්තු ජූලි 31 වෙනිදායින් පස්සේ මම ගෲප්ස් වලට එවනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එකට ඔයාගේ නිර්මාණය අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් WhatsApp වලට දාන්න බැරි මේ වීඩියෝ එම දිග වැඩි ඒවා දාන්න බෑනේ. ඒ නිසා මම ඔයගොල්ලන්ට ලින්ක් එකක් දෙනවා. ඒ ලින්ක් එක හරහා ඔයාගේ නිර්මාණය අප්ලෝඩ් කරන්න පුළුවන්. හරිද? එතකොට මම ඒක අරගන්න මගේ drive එකට ඒක load වෙනවා. ඒකෙන් මම අරගෙන ඉදාට ඉදිරිපත් කිරීම කරනවා. හරිද? ඒ පිටපත් තවත් විස්තරات එක්කම leaflet එකක් ලබන සතිය තුලදී ලැබෙවි ඔයගලන්ට group එකට. ඒක සාර්ථක කරගන්න නම් ඔයගලන් හොඳ නිර්මාණයක් ඉදිරිපත් වෙන්න ඕනේ. මහන්සියලා ලස්සන නිර්මාණ ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ ගැන ඔච්චරයි විස්තර. නටන්න පුළුවන් අය ඉන්නව නේද පන්තියේ? කවුරුත් නැද්ද dancing? නෑ නෑ සුපර්බ්. එමයිනේ ඒ ඔක්කොමලා මේ dancing එතකොට singing ලස්සන සින්දු කියන්න පුළුවන්. organ play කරන්න පුළුවන් අය, ගිටා ගහන්න පුළුවන් අය, තමන්ගේ හැකියාවන් ඕන එක. හරිද? හොඳයි මොකද්ද මේ කරන්න යන්නේ? තේ කෝප්පයක් හදන්න යන්නේ. ඔන්න තේ කෝප්පය කොහොමද ගැලීම් සටහනකින් එහෙම නැත්නම් ෆ්ලෝ චාට් එකකින් පෙන්නන්න යන්නේ කියලා. Now what we are going to look at is making a cup of tea. That one, that algorithm, how we are going to represent by using a flow chart. We are going to see that, right? Let's see. The starting point has mentioned with oval shape saying start. ආරම්භය ලෙස සටහන් කරපු oval shape එකක් ඔන්න පටන් ගත්තා. මේ මොනේද අපි ඉස්සෙල්ලා ඔක්කොටම ඉස්සෙල්ලා තේ හදපු විදිය බලලිමුක එතකොට ටංගල් මතක් වෙනවා. දැන් තේ හදපු කතන්දර ඊට සුට්ටක් කින් වයිද දෙන්න යනවා. ආවේදී මතක් කරගන්නත් එක්ක මේක සුට්ටක් බලාගෙන ඉමු. බලන්න ආරම්භය තියෙනවා. පුතේ බලන්න
උණු වතුර චීනි තේ කොළ තේ පෝච්චිය කෝප්ප හැන්ද මේවා ඔක්කොම ඉන්පුට් එක විදියට මෙහෙම තියෙනවා තේ කොළ තේ පෝච්චියට දාන එක උණු වතුර තේ පෝච්චියට දාන එක විනාඩි දෙක තුනක් ගියාම පෝච්චියේ තියෙන ඒවා ටික කෝප්පෙට දාගන්න එක කෝප්පේ තියෙන ඊට පස්සේ කෝප්පේ තේ වලට කිරි සීනි කලවම් කරන එක ඊළඟට කෝප්පේ සූදානම් කරගන්න එක තේ කෝප්පේ අවසානය මේකනේ ඇල්ගොරිතම් එක මතකයිනේ මේ ඇල්ගොරිතම් එක මේකම තමයි අපි පාවිච්චි කරන්න යන්නේ මොකකටද ෆ්ලෝ චාට් එකට. එතන ආරම්භයේ ඔන්න අපි පටන් ගන්නකොටම ඕගොල්ලෝ දැක්කා. ඊළඟ තියෙන්නේ මොනවද පුතේ? ඊළඟට තියෙන්නේ මොනවද? ඊළඟ ස්ටෙප් එක උණු වතුර චීනි කිරි තේ කොළ තේ පොල්. ඒක තමයි ඊළඟ ස්ටෙප් එක. අපි බලමු මේක කොහොමද ඉදිරිපත් කරන්නේ කියලා. ඒක මොකද්ද පුතේ ඒක? අපිට අඳුර ගන්න පුළුවන් මේක මොන මොකද්ද මේ? ඉන්පුට් ද අවුට්පුට් ද ප්‍රොසෙස් එක. ඉන්පුට් එකක්. ඉන්පුට් එකක් නම් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මෙහෙම හැඩතලයකින් මේක. ඔය ඉන්පුට් එකක් නම් මේක පෙන්වන්න ඕන නෝම හැඩතලයකින් නේද? අපි බලමු කිහිල්ල එහෙම එහෙමද පෙන්වලා තියෙන්නේ කියලා. ඔන්න අපේ ආරම්භය මෙන්න ඉන්පුට් එකක් දැක්කනේ ඉන්පුට් නම් සමාන්තරාශ්‍රයක හැඩතලයක් ඇතුලේ කතන්දරය ලියලා තියෙනවා උණු වතුර සීනි තී කිරි තේ කොළ තේ පෝච්චිය තේ පෝච්චිය කෝප්ප හැන්ද තේ පෙරණිය ඔය ඔක්කොම සපයා ගැනීම ටික ඉන්පුට් එකක් විදියට ඔන්න ඒ ඩිසයින් ඒ හැඩතලෙ ඇයි රියෝන් අපි මේක සමාන්තරාශ්‍රයක් විදියට ඇඳලා තියෙන්නේ ඇයි මේක හතරස් කොටුවක් විදියට ඇඳලා නැත්තේ ඒක ඉන්පුට් එකක් ඉඳා. හරි හරි. ඒක ඉන්පුට් එකක් ඉඳා. මෙහෙම ඇඳනම් මොකක් වෙයි? මොකක් කියලාද අපි අඳුරගන්නේ? මෙන්න මෙහෙම ඇඳුත් එහෙම. ප්‍රොසෙස් එකක්. එතකොට අපි මේක ප්‍රොසෙස් එකක් කියලා අඳුරගන්න. ඒක හරිද වැරදිද? වැරදිද? ඒක වැරදි. ඒක ක්‍රියාවලියක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඉන්පුට් එකක් මේ ටික නේද? හරි. එතකොට ඒ වෙලේ හරියට හරි. එහෙනම් දැන් ඔන්න ඊළඟ එක. තේකොළ සීනි වලට පස්සේ කතන්දරේ තේකොළ තේ පෝච්චියට දැමීම. ඇයි මේක ඉන්පුට් එකක් විදිහට ඇඳලා තියෙන්නේ? ඇයි මේක හතරස් කොටුවක් ඇඳලා තියෙන්නේ ළමයි? ඇයි මේක හතරස් කොටුවක්? ඒක ප්‍රොසෙස් එකක්. ඒක ප්‍රොසෙස් එකක්. නිසා වෙරි ගුඩ්. ඔය තියෙන්නේ. නියමයි. ඊළඟ එක. උණු වතුර තේ පෝච්චියට දමන්න. මොකක්ද ඒක? ප්‍රොසෙස් එකක්. ප්‍රොසෙස් එකක්. ප්‍රොසෙස්. ප්‍රොසෙස් එකක්. පැහැදිලිව මේක ප්‍රොසෙස් එකක්. හින්දා අපි එම හතරස් කොටුවට ඇදගෙන තියෙනවා. විනාඩි දෙක තුනක් ගිය පසු තේ පෙරණිය තුලින් කෝප්පයට දමන්න. ක්‍රියාව. ප්‍රොසෙස් එකක්. ප්‍රොසෙස් එකක්. ප්‍රොසෙස් එකක්. කිරි කිරි එකට හොඳින් කලවම් කරන්න. ප්‍රොසෙස් එකක්. ප්‍රොසෙස් එකක්. හරි. ළමයි නියමයි ඔයගොල්ලෝ හොඳයි. සීනි කිරි එක කරලා හොඳින් කලවම් කරාට පස්සේ පුතේ ඉතුරු වෙන්නේ මොකද්ද වෙන්නේ? අපිට ලැබෙන්නේ මොකද්ද? තේ කෝප්පේ. අවුට්පුට් එකක්. තේ කෝප්පේ කියන්නේ අවුට්පුට් එකක්. නියමයි. වෙල් ඩන්. අවුට්පුට් එකක්. වෙන අවුට්පුට් එකක් හින්දා අපි මේ හැඩතලය දැම්මා. දැන් පුතේ ඊළඟට මොකක් මොකක්ද දෙන්න ඕනේ? end එක. end end එක. end oval shape. oval shape. oval shape. දැන් ලේසි නේද flow chart උත්? flow chart උත් නිකන් yes sir. ඔව් exactly. එහෙනම් අපි මේක ලස්සනට ඇඳගමු. මේ විදියට. ඔයගොල්ලෝ හරි දක්ෂයි. නියමයි. ලේසියම ඔයාලා වැඩි අල්ලගත්තා නේ. අපි මේක ලියා ගන්න ඕනේද? ලියා ගමු නේද පුතේ? ලස්සනට ඇඳ ගන්න ඕනේ හැඩතල හරියට ඒ පිළිවෙලක ලස්සනට ඇඳ ගන්න. මේ ළමයි බලන්නකො ඊතල ටික දාලා තියෙන හැටි. මේ තමයි අර ෆ්ලෝ ඩිරෙක්ෂන් එක පෙන්නලා තිබු. උඩ ඉඳල යට ආරම්භයෙන් පස්සේ තමයි මේක. එයාගෙන් පස්සේ තමයි මේක. ඒකයි ඊතල ඒ විදිහට පිළිවෙලට සකස් කරලා සටහන් කරලා තියෙන්නේ. සර්? ඔව් පුතේ. මම අර මේ අපේ මුල් පන්ති ඔමෙත් ඔමෙත් ඔව් පුතේ ඔමෙත් කියන්නේ සර් මේ කටුවට ලියාගෙන සර් පස්සේ ලස්සෙන්ට ලියාගත්ත රවුල නැහැ අවුලක් නැහැ හැබැයි අමතක වෙයිද දන්නේ නැහැ අනේ සර් මතක තියෙනවා
අපේ පන්තියේ ඉස්සර හිටියා අර පරණ පන්තියේ අස්සේ ලියා ගන්නම් කියපු කට්ටිය මට දැන් ඒකින්ද මතක් වුණා මම දැන් ඒගොල්ලන් අල්ල ගන්න පස්සේ ලියා ගන්නම් කට්ටිය ලීෂිත මාත්‍යත් එක්කෙනෙක්ද කොහෙද නේද පස්සේ ලියා ගන්නම් කියලා දැන් ලියා ගන්නා නේ ලස්සනට රියෝන් යස් සර් රියෝන් මාත්‍ය අනික් එක්කෙනා මට මතකයි අමතක නෑ තව දෙතුන් දෙනෙක් ඉන්නවා මම අල්ල ගන්නම්කො පොඩ් ටික මම බලනවා මත් අල්ලගෙන ලස්සන්ට ලියාගෙන දෙන්නේ
Sir. I have finished, sir. Wait a minute, sir. Mahansi, sir. Nidhi Matai. Unda ganne. Nidhi Matai ekker na Rion. Daya Baba. Nidhi Matai. Ah, tasuni akka na kita kianta. Anya Baba Nidhi ne? Nah kita mebet kendor nih, ah hari lagi nih. Sansado nih mau kita teranali, dulu mau kode Nidhi de hari lada Nidhi matai de, badi gini. Konde kita kagak ngeputuin? Nih hari lagi nih, mau lo kuda. Bino tinang ape kiyala mani giye kema kala ennan kiyala ya kala e agi nenda nitila innane ditta Flowchart tera no den, ay flowchart baradda gattot ema. Wedanne ya. Me oyala igena ganna flowchart eka okulanta 10 wasarata wenakam enawa kiyana eka mataka thiyagatta. Hari?
ඔයටික හරියට ඔයාලා තේරුම් ගත්ත කියන්නේ මේ මේ විෂය හරි ලේසි වෙනවා ඔයගලන්ට මේක තමයි ගොඩක් ළමයි නා ගන්න එක හැබැයි ඔයගලන්ට එහෙම වෙන්නේ නැහැ කියන එක මට ෂුවර් ඔයගොල්ලෝ හොඳට ලස්සනට අල්ල ගන්නවා you are catching it up very well හරි දන්නවද ඔයගොල්ලෝ දක්ෂ වෙන්න ඒක තමයි ඔයගොල්ලෝ හරි දක්ෂ වෙන්න තමයි ඒ තව මොකද මම එක හැමදෙස්සෙන් පේන තැනක ලියාගත්තා ඊතල ටික දාලා නැහැ නේද දූ මිහලි රුහිණි ඊතල ටික දාලා නැහැ රුහිණි හොඳයි මිහලි ඊතල ටික මිසින් නේද දාලාද මට පෙවුනේ පොත දැක්කනේ නිතිල විත්ව ආ දැන් පේනවා රණාලි චූටා කොමෙන්ට් බලන්න ඕමෙන්ට් බලන්න රණාලි ආ විත්ව ටික දාලා හැබැයි රයිට් ගුඩ් රණාලි හොඳයි තමින්දු හොඳයි පුතා මට ඊට ඉස්සෙල්ල පිටුව පෙරලන්න තමින්දු කලින් පිටුව රණාලිගේ කලින් පිටුව පෙරලන්න අර ඊට ඉස්සෙල්ල නෝට් එක ලියාගත්ත පිටුව අන්න එක good හොඳයි අනේ ලිව්ව නේද පොත දැක්කේ නෑ මං ඔස දැන් seen your book merely right good merely හොඳයි පුතේ ඊතල අනිවාර්යෙන් දාන්න ඕනේ ඊතල දැම්මද නැතුව steps වැඩදී ඒ ඊතල වලින් කියන්නේ flow direction එක Anna, can I see your book? Yes, sir. Ah, good. Sir. Anna, ko balu bench ay inna ne? Then bench ek ne me ne alipeti kagi. Man dekka photo ekak dala thibuni. බලන්න ඉස්තයි අඩ කියන පොඩි මම පේනවා good ඉස්තයි හරි කොලිස් ඉදයිගේ පොත මම දැක්ක ස්ටාර්ට් එක ගිහින් ඔයාලා දැක්කටන්නේ නැහැ නේ මම නේ සර් නේ කොහමද තා චුට්ට ලංකාර බාන් පුතේ ලීචි ලීචිද ආ හොඳයි හොඳයි ලීචිද good Right. Ah, Rion, you're not going to go. Go, 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 go. Hmm. That make home the dog land a tear none either. Kissima get one at the input over on a key waiting over on the other tear none is a Jamu Ilanga. Then Balan make a me Udamati in the Mahad. Input taker. Ekan is at the main up maker. Input shape again. Ladin. මේ ටික මොනවාද process එක ඒක නිසා තමයි මේ process එකට අදාළ ක්‍රියාවලියට අදාළ දේවල් ඇඳලා තියෙන්නේ මේ තියෙන ක්‍රියාවලියට අදාළ ඒවා ටික මේ මොකද්ද output එක output එකට අදින්නේ input එකට අදින විදිහම සමාන්තර ආශ්‍රයක් නිසා ඔන්න output එකත් ඇඳලා තියෙන්නේ right ලකුණු කරගන්න කො ඔය විදිහට ඔයගොල්ලෝ ගැදපු එක Please,
හරි නේද? හරි නේද වැඩි? රයිට්. දැන් පොත් ටික පැත්තකින් දියලා. අපි වැඩක් කරන්නයි යන්නේ. අට පට ගාලා කරන්න යන වැඩක්. නියම වැඩක් කරන්න යන්නේ. ඔයගොල්ලෝ දන්න නියම වැඩ. දන්නවනේ මොකද්ද වැඩේ කරන්න යන්නේ කියලා. Yes. එහෙනම් ගන්නකො අතට ඔයගලන්ගේ ප්‍රශ්න වලට උත්තර ලියන පොත අද දිනේ දාලා අපිට හිම එකක් හදන්න කිව්වද නෑ නෑ ප්‍රශ්න වලට උත්තර ලියන පොතක් තියාගන්න කියලා මං කියලා තියෙනවා නේ ඒකේ අද දිනේ දාලා ප්‍රශ්නාංකය දාලා උත්තර ලියන්න තියෙනවා මොකද මම මේක අනාගතයේදී ඔයගලන්ට ලබා දෙන්න නියමිතයි මේක ප්‍රශ්න පත්‍රය ඔබලන්ට වෙනම මාපෞසරයක් කරන්න. එතකොට ඔගලොන් ගාව තියෙන්න ඕනේ මේ දින සදාන් කරලා තියෙන ස්ථානයේ ඉඳලා ඔගලන්ගේ ප්‍රශ්න අංකෙට පිළිතුරු ටික ඔගලෝ ගාව තියෙවි. අංක 4 ගිය සතිය අංක 4 නෙමෙයි අංක 5 නේද? අංක 5 ඉවර කරේ 20ක්. දැන් අංක 6න් අද පටන් ගන්න යනවා. Right. Hatte. Ah. Anka hai. Right. Onda da ready patan ganda yanne. Onda kinda. Tappara tikak denna patta. Hari, patan ganda yanne den. Hari da. ප්‍රශ්නේ අද අද දිනේ ලිව්වා අංකය දැම්ම ප්‍රශ්න අංකය උත්තරේ දැම්මා හැමෝම කවුරුත් උත්තර එවන්න තහනම් එවන්න එපා මං කියනකම් උත්තර ලියන්නයි තියෙන්නේ අංක 6 විශාලතම ආචායන අගය වන්නේ වෙලාව අවසන් වෙගෙන යනවා විශාලතම ආචායනාගේ හෙවත් which capacity storage is the largest 512 megabyte 100 GB 1 TB 256 අපි මාසට එවන්න ඕනද නෑ 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 කවුරුත් එවන්න එපා උත්තරේ දෙන්න අංක 4 වෙලාව ආරම්භ වුණා The computer component that allows you to connect to the internet. අන්තර්ජාලය සමග සම්බන්ධ වීමට අවශ්‍ය වන්නේ. කාල වේලාව අවසන් යන ඊළඟ ප්‍රශ්නෙට Which of the following is not a drawing software? චිත්‍රක මුදුකාංගයක් නොවන්නේ. තප්පර 45යි. 40 seconds more. කාල වේලාව අවසන් වෙනවා නමේ memory that forgets everything when it's turned off
ඉදිරිය නැති විට මම කියන මතකය. Hard drive, RAM, ROM, flash drive. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්න අංක 9 අංක 9ට උත්තරේ දැම්ම දාගන්න memory that forgets everything when it's turned off විදිර නැති විට මේ කියන්න මතකය කාල වේලාව අවසන් 10 interesting thing අපිට කරන්න තියෙනවා හරි වෙලා ඉවරයි එකොළොස් වෙනි ප්‍රශ්නය දහයි ප්‍රශ්නේ වුණේ නෑනේ මොකෝ අයි තිරේ පේනවනේ පුතේ තිරේ දාලා තියෙන්නේ ස්ක්‍රීන් එකේ හැමෝටම පේනව නේද පේන්නේ නැති අය ඉන්නවද ස්ක්‍රීන් එකේ ළමයි ස්ක්‍රීන් එක පේනවද විත්තර දැන් පේනවද කලින් පෙව සර් කලින් පෙවුන සර් දැන් පේනවා සර් හරි 11 ඉවරයි Dola. Dola seni prashne. Vegvatma matake. කාලය අවසන් දාතුන්ගෙන් ප්‍රශ්න දෙන්න අපි සන්දර්ශකේ සම්බන්ධ වෙන්නේ මොකකටද the blank is the plug for the monitor කාල වේලාව අවසන් වෙනවා 14 වෙනි ප්‍රශ්නය මගින් පරිගණකයේ අභ්‍යන්තර උපකරණ වලට විදුලිය සැපේ The black sends power to all parts of the computer. Thank you.
පාදසන ප්‍රශ්නය අරගෙන අනේ කන්නපා ස්පීච් එකයි නෑ රයිට් කාලය අවසන් දැන් රයිට් දැන් ගත්ත උත්තර ටික ගන්න අපි පටන් ගත්තේ අංක 8 හයි 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 ඉඳන් දැන් ලස්සන වැඩක් වෙන්නයි යන්නේ මොකක්ද දන වෙන්න යන්නේ මෙන්න මෙහෙම එකක් වෙන්නයි යන්නේ මෙන්න මෙහෙම එකක් වෙන්න යනවානේ කොහොමද ඒක වෙන්නේ කියන එක දැන් මම කියලා දෙන්නම් girls boys get ready gb game is going to start with your questions and answer දැන් වෙන්ද වගේ වෙලාව ගොඩක් දෙන්නේ නැතුව මට පුළුවන් උත්තරේ ලබා ගන්න උත්තරේට වෙලාව ගත්තොත් මම ලකුණු දීම නවත්තලා දානවා අංක 6 මම girls ලගෙන් අහන්නේ girls ලගෙන් අහන්නේ අංක 6ට උත්තර ටික දන්න අය අත උස්සන්න ජයේෂි තසුන් තසුනි දන්නවා right good good හොඳයි මම අහනවා ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නේ මොකද්ද අනික් අය chat එකට දාන්න පුළුවන් right මොකද්ද උත්තරේ කාගෙන්ද මම අහන්නේ අපේ හරි ඊයන්ස කියන්න බලන්න ඊයන්ස සී 1 TB ටෙරාබයිට් එක කියන එක අනික් ඒවට වඩා විශාලයි 512 මෙගාබයිට් 512 තිබුණාට ඒක මෙගාබයිට් ගිගාබයිට් ටෙරාබයිට් කවුරු හරි කෙනෙක් දන්නේ නැති කෙනෙක් එහෙම ඉන්නවා නම් මේ chart එක ගැන හරිද දැන් ලියා ගන්න 8 byte equals 1 sorry 8 bit equals 1 byte 1024 byte equals 1 කිලෝබයිට් 1024ක් කිලෝබයිට් මේ KB කියන්නේ කිලෝබයිට් ආ කිලෝබයිට් equals 1 මෙගාබයිට් 1024 මෙගාබයිට් MB equals 1 ගිගාබයිට් gigabyte equals 1 TB ඔය ඇති මේක තමයි පුතේ මෙෂර්මන්ට් chart එක ඔයාගේ memory measurement කරන්නේ memory එක කොච්චර කැපැසිටි එකක් තියෙනවද කියලා බලන්න පාවිච්චි කරන්නේ මේ chart එක. උදාහරණයක් විදිහට ඔයා දන්නවා දිග මැනීම නේද? දිග දුර දුර මනිනකොට කොහමද? දිග මනිනකොට කොහමද? මිලිමීටර්, සෙන්ටිමීටර්, මීටර මතකයි නේද? එහෙම chart එකක් තියෙනවා කියලා. මිලිමීටර් 10, සෙන්ටිමීටර් 170,
කියද පුතේ මිලිමීටර් 10 සෙන්ටිමීටර් 196 කොහොමද කතා කරන්නේ ඉතින් නිදිද මිලිමීටර් 10 සෙන්ටිමීටර් 1යි සෙන්ටිමීටර් 10යි මිලිමීටර් 10 සෙන්ටිමීටර් 100 මීටර් 1යි මීටර් 1යි මීටර් 1යි මීටර් 1000 කිලෝමීටර් 1යි ඒ වගේ අපිට තියෙනවා අපේ මෙමරි කැපැසිටි මනින්ද ඒ වගේ එකක් 8 bit equal 1 byte 1024ක් බයිට් සමානයි කිලෝබයිට් එකයි කිලෝබයිට් 1024ක් සමානයි මෙගාබයිට් එකයි මෙගාබයිට් 1024ක් ගිගාබයිට් එකයි ගිගාබයිට් 1024ක් ටෙරාබයිට් එකයි දන්න තියෙන කෙනා ඩක්කල chart එක ලියාගන්න හරි ඒක මම ලකුණු 10ක් ලබා දෙනවා අපේ girls ලට හරිද right boys හත්දෙනෙක්ට දන්න අත උස්සන්න උත්තර chat එකේ උඩට කමන direct message විදියට don't send to everyone ඔක්කොටම කියලා යවන්න එපා මට විතරක් උත්තර ටික දාන්න boys දෙමෙ girls ලා boys දන්න අත උස්සන්න අවස්ථාවම ලබා දෙනවා අපේ රියොන්ට රියන් මට කියන්න බලන්න අන්තර්ජාලය සමග සම්බන්ධ වීමට අවශ්‍ය වන්නේ ඉක්මනට කියන්න ඕන ඔයාලියාගත් උත්තරේ කිවනම් ඇති උත්තරය ආව නැත්නම් බිල්ලෝ දාන්න වෙනවා සෑය උත්තරයක් මොකද්ද රියන් සී මේක අනික අය කියන දේක වැරදි කියලා ඒක මොකද හිතන්නේ මේ ඒක හරි සර් ඒක හරි සර් ඒක හරි ආය නැහැ කියලා මුන් 10ක් ඔන්න යන්තම් ලැබෙනවා ඔන්න ඊළඟ එක 8 වෙනි ප්‍රශ්නේ girls ටග්ගල අත උස්සන්න මම ප්‍රශ්නෙට උත්තරේ අහනවා මේක මම ප්‍රශ්නෙට උත්තරේ අහන්න යන්නේ යන්නේ ආන්‍යා ඉන්නව නේද ආන්‍යාගේ සර් ආන්‍යා කියන වල උත්තරේ ඔයාලා ලියාගෙන තියෙන උත්තරේ කියන්නේ D B නේද B for boy D D B B NASA D NASA B D D නම් audacity ආ audacity අනික කයි මොකද හිතන්නේ එතකොට අපේ ඒක හරි සර් හරි ඒක හරි සර් ඒක හරි සර් සුවද yes sir sorry එනජි මට කරලා දෙන්න ඕන අවස්ථාවක් දුන්නා ඒක හරි කියලා කියනවා නේද එනජි ඔයගලන්ට ලකුණු 10 ලබා දෙන්නකො girls now boys get ready දාන්න උත්තර දැන් girls ලට උත්තර එවන්න පුළුවන් දැන් මම අහන්නේ බොයිස් ලගේ. ගර්ල්ස් ලගේ නෝ නැහුවනේ. දැන් බොයිස් ලගේ. දන්න අත උස්සන්න. මම අහනවා මේ ප්‍රශ්නෙට උත්තරේ නීති ලගේ. නීතිල ලියාගත් උත්තරේ කියන්න බලන්න. D. D. D for flash drive. How did it? Easy. Make a hard to make it again. Also B. B can. Then what? This one. So B can. Make it. B can Q. Make it. Yes. Anika, make it. Make a hard to. Hard to. වැරදි කියලා
වැරදි කියලා නේ කිව්වේ හරි නෑ සර් හරි 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 කියලා හරි ආය නෑ කියලා හොඳ හැදෙන්න ඒකත් හරිලු එහෙනම් බලමු 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 ඉදිරියට තව පොඩ්ඩ වෙලා තියෙන අපිට නිදිමත ඇති නේද චුට්ටක් දැන් නිදිමතයි වගේද නෑ සර් නෑ සර් ඇනුන් හරි නෑ නේද ඒක 10 දැන් මං කාගෙන් අහන්න ඕනේ girls නේද හා දෙන්න බලන්න උත්තර girls මම අහන්නේ මේකට උත්තරය රණාලිට අවස්ථාව දෙමු බලන්න කියන්න බලන්න D D D drudanga drudanga මොකද හිතන්නේ ගයේෂි වැරදි නේද උත්තරේ? සර්. වැරදි. හරි. හරි. තසුණී හිතන්නේ වැරදි කියලා නේද? හරි සර්. හරි. මාර කතාවක්. මේක වැරදි කියන්න කවුරුත් නැහැ. ඩුඩංග කියලා කියන්නේ. මේ දැන් ඉතින් ඔයගොල්ලන්ට මේ පාරක් මේ පාරක් 10යි. මම chat එක බලන ගමන් ඉන්නේ. Right good. Ecola. Boys. මම ප්‍රශ්නෙට උත්තරේ අහනවා. විත්ව. පරිගණක ශබ්ද ශ්‍රවණයට අවශ්‍ය වන්නේ. විත්ව ඉන්නවනේ. සර් ලීෂි කියන්නද? ඇති. විත්ව ඉන්නවද නැද්ද? සී. විත්ව කියන සී කියලා. ලීචිත මොකද හිතන්නේ? වැරදිද හරිද? ඒක හරිනේ. හරි සර්. හරි. වැරදි. හරි සර්. හරි හරි. හරි සර්. මේක හරි කියලා කියන්නේ. ඔව් සර්. ඔන්න මම හැබැයි බොයිස්ලට ඔන්න තව එක මේක අවස්ථාවක් දෙන්න මේක ෂුවර්ද හරි කියලා වැරදි කියන කෙනෙක් ඉන්නවද? වැරදි නම් තව කාරක් නැහැ. නෑ. නෑ. ඔක හරි. ඒක තමයි හරි. හරි නේද? එහෙනම් දැන් ලකුණු 10ක් දෙන්නම්කො. දොළොස්වෙනික girls boys can answer via chat. ඒකත් මතකයි. සැලලි මතකයේ දෘඩතාවය සම්භාව්‍ය ප්‍රශ්න. ආගෙන්ද මම ප්‍රශ්න උත්තරේ අහන්න මේ පාර රුහිණිගේ. ඒසෙන්ඩ්. fastest memory. වේගවත්ම මතකයේ මොකද රුහිණි? D. D. Yes. D කියලා මෙන්න මේකලු උත්තරේ. අනික කියන්නේ මොකද්ද? අය නම් තව එක අවස්ථාවක් දෙන්නම් ඉතින් girls ලට. ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද? ඒක හරි සර්. D. ඒක හරි සර්. ඒක හරි සර්. හරි. ඔව් සර් ඒක හරි. ඒ තමයි නේද? වේගවත්ම මතකයේ වෙන්නේ ළමයි. RAM එක තමයි. කියලා හිතන් හිටියට RAM එක තමයි. දොලා දහතුන බොයිස් පතල ගන්න අවස්ථාව බලමු දෙන්න සර් ස්ක්‍රීන් එක නැති වෙලානේ. හරි. ඉන්න. හරි. දැන් තියනවනේ. ගර්ල්ස් අපි 13 වෙනි ප්‍රශ්නේ නේද ඉන්නේ?
Oh, 12 juga okay. Ini? Oh, 11 juga. Right, girls, raise your hands. Danda yang atau girls, raise your boys. Ah, boys? Ya, yeah, boys, boys. Ah, Danda yang atau sende nambah. Api main kata uttale ahana mama. Leshi tadi. D. Ah, Lisa tekena B, D, D. D, nama saya D. D, nama B. Dog sir D. Sandarsha ke sambandhane dog. Sandarsha ke sambandhane dog. Sir D ke nahi hue. Bata aapke sandarsha ke akela ke hue. Make a house. D ke lagi ya na. Itu kota adik kaya mau kita hitan nih. Make a berarti D ke na kene kaya minna aja. Tinok mau kita hitan nih. Lisi tekena sandarsha ke sambandhane none of above kiyala harisha eka harisha good riyan hari kena nitila nitila hari kiyala hitena right tabe ekkama ek avasthawak man denawa ape vittatak dennanko balanna vittat kiyanna balanna harida haridida hari omet tamindu siyala denata man avasthawa dunna anna man dunne naha kiyanne pa hari kela kiyanne ne none of above sandarshake hewat monitor ekak koyetada sambandha wenne kiyala aapuwama iyata kisivakata novei kiyala dala tiinowa eka hari kela kiyenawa eka nisa mata kanagaatu wenunath dakuru bindu laba denna wenawa ai e ai e video card ekak hewat drushya chitraka anukuru huruya tamai monitor eke kabel ekak ewilla sambandha wenne hari itu, ini bisa none of above nih. Saya mau melihat di sama ayat di. Hahaha, ini kadek kian nih. Di sama ayat utara. Mana nana ani kaya gitu? Di sama ayat utara. Hari itu lihatlah dia no. Ah, eh udah ada. Well, itu anda kata. Orangnya hari itu kira gitu kan? Nih, karena itu dia nih. Amangge uttare gana confident wenna one. Etakota uttare drushya chitra kanu puruwe ewat video card ekata tamai sandarshakaya monitor eke cable ekak genilla api plug karanne. Man oka pennala thiyena panthiyedi. Hondai. Girls balamu eegulonta mokada wenne kiyala ilagada danata thiyena tatwe mehema girls la mokada kiyanne kiyala balamu. Right. 14 मैं प्रश्न का उत्तर है यहाँ नवा गर्ल्स मैं प्रश्न का उत्तर है अलग है कहाँ निकालें तो दान ना दे आगे तो हमने कहाँ निकालेंगे ना प्रश्न खाओ रुकता तो सन बनाने दान ना है मैं ना नाली की नहीं हुआ नहीं उत्तर है मैं कट्टा मंग चांस कर दें नाम पे उन तो प्रश्न है कहाँ मैं प्रश्न के बालू उत्तर है कौन लिया ही दिखे लोग लो මේකට මම උත්තරය දෙන්න දෙන්නම් chance එක ගයේෂිට ගයේෂිකෙන් මම අහුවද ගයේෂි මම ආගෙන ප්‍රශ්නයක් අහුවද ඉස්සෙල්ලා නෑනේ නේදන් බිනුති දෙන්නකෝ බලන්න උත්තරේ එහෙමත් නැත්නම් අපි අවස්ථාව දෙමු ඕනනම් කොගයි මට ඕන මදර්බෝඩ් එක කියලා කියනවා පළවෙනි උත්තරේ හරි පොඩ්ඩක් ඉන්න මදර්බෝඩ් එක කියලා ඔන්න පළවෙනි උත්තරේ මට ලැබිලා තියෙනවා මේක හරිද වැරදිද ඉහන්සා ප්‍රණාලි මොකද හිතන්නේ
සර් උත්තරේ B එන්න බැරිද? මන් දන්නේ. මන් දන්නේ. මන් දන් කියන්නේ. B නිරිදාවක ජය සැප ජව සැපවුම. ඒක කියලා කියනවා රණාලි. හරි. දැන් තමයි වැඩේ පටන් ගන්න. රණාලි මේක කියනවා විනුති මේ උඩ තියෙන එක කිව්වා. මේ දෙකෙන් A ද B ද කියන්න දැන් මම ඡන්ද විමසුමක් කරනවා. ටංගල්මට උදව් කරන්න ඕනේ හැමෝම අතපාර දාන්න හැමෝම ඡන්දෙට සපෝට් එක දෙන්න බොයිස්ලට අත උස්සන්න තහනම්. කවුරුත් අත 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 උස්සන්න එපා අතපාර දාන්න. දැන් මම අහනවා උත්තරේ A කියන අය අත උස්සන්න ගර්ල්ස්ලා ටංගල්. උත්තරේ A කියන අය. උත්තරේ A කියන අය. හතර දෙනෙක් කියලා දිනවා උත්තරය A කියලා. motherboard කියලා හතර දෙනෙක් උත්තරේ දීලා තියෙනවා. ඇසේ තුන් දෙනෙක්. හරි. හතර දෙනෙක් උත්තරේ දීලා තියෙනවා A කියලා. B කියන අය අත උස්සන්න දැන් අනික අයත් පාස් දාන්න. B කියන අය girls-ලා විතරයි B කියන අය. උත්තරය UPS කියලා කියන අය. බයනතු අත උස්සන්න තමන් උත්තරේ හරි කියලා හිතනවා නම් B කියන අය B B B for ball මේ දෙවැනි අර තියෙන එක UPS කියන අය අත උස්සන්න. රණාලි විතරයි. අනික අය ඔක්කොම වෝට් කරන්නේ motherboard කියන එකට. හේතුව තමයි ළමයි මම උත්තරේට ලකුණු ඔයගලට ලබා දෙන්න වෙන්නේ girls පයි ඇයි නිවැරදි පිළිතුරය වෙන්නේ UPS එමත්ත නිර්බාධක ජව සැපයුම ඒක තමයි නිවැරදි පිළිතුර හැබැයි ඒකට වෝට් එක ලැබුණෙත් නැහැ ඒකට දෙතුන් දිනක් හරි කියපු හින්දා විතරක් මම පහත් ලබා දෙනවා හරිද එහෙනම් ඒකට වෝට් එක ලැබුණා නම් මම 10ම දෙනවා මේක තමයි හරි උත්තරේ ඇයි ඒ කෙනෙක් කියයි නෑ නෑ motherboard එක තමයි motherboard එකෙන් කරන්නේ system unit එක ඇතුලේ තියෙන උපකරණ වලට විතරයි මේක ප්‍රශ්නේ අහනවා sends power to all part of the computer පරිගණක උපකරණ වලට එතකොට පරිගණක පද්ධතිය ගත්තාම මොනිටර් එක තියෙනවා එතකොට printer-ේ ගන්නත් පුළුවන් ඔය ඔක්කොම කොටස් වලට නම් විදුලිය සපයන්නේ නිර්බාධක ජව සැපය මෙවත් UPS එක මගේ නෝ පොඩ්ඩක් complicated තමයි කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් power supply unit එකෙන්ද කියලා. එතකොට මට උත්තරේ දෙන්න වෙන්නේ power supply unit එකත් හොඳ උත්තරයක්. නමුත් ඒක අභ්‍යන්තර කොටස් වලට motherboard එකටත් power එක ලබා දෙන්නේ power supply unit එකෙන්. එතකොට power supply unit එකට ලබා දෙන්නේ නිර්බාධක ජව සැපයුම මෙවත් UPS එක හරහා. ඒකට උත්තරය එතකොට අපි ගන්න වෙන්නේ B කියන උත්තරය ළඟට ඇවිල්ලා අතේ අරගත්තා. හොඳයි උත්තර දීපු කට්ටිය හොඳයි බොයිස් ලාස්ට් ක්වෙස්චන් දෙන්න බලන්න උත්තරේ D D කවුරුත් උත්තර දෙන්න එපා උත්තර දෙන්න එපා දෙන්න බලන්න උත්තරේ raise your hands මම අහන්නම් උත්තරේ මම මේ ප්‍රශ්නෙට උත්තරය අහනවා ඔමෙද්ගේ පරිගණක විද්‍යාගාරයක පිළිපැදිය යුතු කරුණු අතරින් පහත සඳහන් ඒවායින් නිවැරදි කවරක්ද පරිගණක විද්‍යාගාරයේ මම උත්තරේ අහන ඔමෙද්ගේ මොකද ඔමෙත් උත්තරේ D D no eating no drinking
ඒ උත්තරේ වැරදි හරිද වැරදිද තිනුක් හරි හරි වැරදි හරි සර් හරි සර් ලීසිත වැරදි කියනවා වගේ වුණා හරි ඔසන අන්තිම හරි කියලා හරි කියලා කියන්නේ නේ මේ වැඩි කරන්න දැන් නැව ඔයගලන්ට ඊළඟ අවස්ථාව දුන්නා ලාකුණු 10ක් ලැබෙනවා සර් ආ මගේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ මගේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද ඔව් අය නංගොන්න බලා ගන්න ලකුණු පොරුව මේ ආකාරයෙන් අවසන් වෙනවා අද දිනේ ජයග්‍රහණය හිමි වෙනවා girls clap එකක් දෙන්න ඉතින් අපුඩියක් අද දෙන්න girls ලා අයියෝ ඔයගොල්ලෝ දිනලා ඔයගොල්ලෝවත් අපුඩියක් ගහගන්න නැහැ අයියෝ ආ එන්න වංගාරේ රියෝන් මල්ලි කොහෙද යන්නේ ඊළඟ දවසේ හරිද ඊළඟ දවසේ බලමු බොයිස්ලා දිනනවාද කියලා බොයිස් මොකද කියන්නේ ඊළඟ දවසේ කවුරු දිනයිද ගර්ල්ස් ළම දිනයි අබෝනේ හරි හරි ඊළඟ සතිය අපි බලමු කවුද දිනන්නේ කියලා අද හොඳයි ගර්ල්ස්ලා ගොඩක් හොඳට තරඟ කරා බොයිස්ලා තිකාමත් හොඳින් තරඟ කරා එක ප්‍රශ්නයක පොඩි මිස්ටේක් එකක් හින්දා තරඟේ ආකාරයෙන් නිමා වුණේ ලබන සතිය බලමු එහෙනම් අපි පන්ති අවසන් කරන්න යන්නේ හැමෝටම සුබ රාත්‍රියක් අයිබෝන් 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 සර්